Hi James, good evening to you. How are you? How is the weather? Because that obviously happened before us, my honeymoon. Yeah. And I was married to a Jamaican. You said it was the first time? අපි මේ විදිහට කලිනුත් මහේෂිගේ ඉස්සෙනගේ ගෙදරට එකතු වෙලා මේ විදිහට එන්ජොයි කරලා තිනවා. හැබැයි අපිට මේ විදිහට දිගටම එන්ජොයි කරන්න බැරි වෙයි. මොකද මහේෂි සේනකයි ලංකාවට මයිග්‍රේට් කරන්න යන ජේම්ස් they're going to migrate to Sri Lanka. Really? Yeah. මම කිව්වා මේක හීනයක් ගැන කතාවක් කියලා. සේනකට හීනයක් තිබ්බා. මරත් එක කියලා තියෙනවා කාලෙක ඉඳන්. සේනක, you better explain it. No, Kirti, carry on. All right. Okay. මම මේ කතා කරන්නේ සේනකගේ ළඟම මිත්‍රයෙක් හැටියට මිසක් එයාගේ ලෝයර් හැටියට නෙවෙයි. Please understand it. මේක හීනේ. ලංකාවේ ඈත නිෂ්කලංක පළාතක ගඟක් ළඟ ලොකු වත්තක් මැද්දේ මාලිගාවක් වගේ ගෙදරක එයාගේ රිටයර්ඩ් ලයිෆ් එක ගත කරන්න මහේෂිත් එක්ක. අනේ මේ මෙහාටලා ඉන්න සේනක මට ෂුවර් සේනකට දවස් දෙකෙන් ලංකාවේ පාවිලා. මං ගිය වැකේෂන් එකටත් ගියානේ. ඉස්සර තිබුණට නෙමෙයි තේන්නේ. Don't be silly, Senaka. You can buy a state from Scotland. Okay, Christopher Columbus. So many voyages, so many, many adventures. At last, Yagi Ratted Hour. That's life. That's the circle of life. So, ladies and gentlemen, thank you. I can't believe this, Senaka. Why not? Let's have dinner. Yes. Come. James, I thought you were sleeping. Do you really want to go to this journey? I mean, to Sri Lanka? You can come and see.
during a break. ඒක කොච්චර ලස්සන රටක්ද පුතා. ඔය එහාවත් ආපහු එන්නේ. I never go to such a brutal and savage country. එහෙම කියන්නේ බිය මිසෙක. ඒක ඇත්ත නෙමෙයි. We'll stay here, Tati. පුතා දන්නව සැමන් මාළුව ගැන. එයා හැතැක්ම දහස් ගානක් පීනලා. ජීවිතය අවසාන කාලයේදී. ආපහු ඉපදිච්ච තැනට යනවා. එතකොට තාත්තිත් මේ යන්නේ මැරෙන තැනක් හොයාගන්නද? Perhaps you don't understand how I am thinking now. ඒත් කවදා හරි දවසක තේරුම් ගනි. තාත්තිය ගත තීරණේ හරි කියලා. ලංකාවේ හැමදේම හරි ලස්සනයි පුතා. නේචර් එක විතරක් නෙමෙයි. මිනිස්සු නා. නිකන් මැෂින් වගේ දුවන්නේ. හරිම නිදහස්. But they are killing each other. Don't believe them, puta. It's not true. මම දන්නවා පුතා. ලංකාව ගැන ඔයා දන්නේ. ඔයා දන්නේ එකම රට මේක. මට මෙහෙ දාලා යන්න බෑ. ඒත් මට එහෙම නෙමෙයි පුතා. අපිට මෙච්චර කල් හිටිය විදිහට ඉස්සරහටත් ඉන්න බැරියයි. That's nice. Seneca, Kirti hanawa taw mona hari prashne ehema thiyenoda kiyala. Hey, apita me ඌට ඇත්ත කියන්න බැරි. කීර්ති. She's just a little girl. Yeah, yeah, yeah. ලුකට කාට හරි ගෝතේ මේක කොහෙන් අතරේ දන්නේ නැහැ. මට මේ ඌට බොරු කරන්න හිත දෙන්නේ නැහැ. මේක දැනගත්තොත් ගොඩක් කලබල වෙයි. යා ෂොක් වෙයි කීර්ති. මම ගිහිල්ලා ඇවිල්ලා එයාට මේවා තේරුම් කළ දෙනවනේ. අපිට හංගගෙන ඉන්න ටික කාලයක්. මම ඉස්සර සීරම කිව්වනේ. සීනුට තම කොන්ෆිඩන්ස් නැද්ද?
අපි ප්ලෑන් කරපු විදියට හැමදේම කරමු. නේද සේනක? එතකොට රිස්ක් එකක් නැහැ. වැඩෙත් හරියට කෙරෙයි. නේ? මම දෙතුන් වතාවක් නෙමෙයි 10-12 වතාවක් හිතලා මේ ප්ලෑන් එක හැදුවේ. අපි එහෙම කරමු. ඔයාට ප්‍රශ්නයක් නෑ නේද සෙනක? Okay. Good luck. We plan එක either proceed කරමු. අනේ ඔන්නෑ පාති දැම්ම හදිසි වෙන්න ඕනේ නැහැ. මම කොහොමවත් ලං වෙලා ෆ්ලයිට් ඩීටේල්ස් එවනවානේ. ඔව් ඔව්. නෑ නෑ හරි හරි හරි. හරි. අනේ තැන්කියු පාති අපි ගැන වොරි වෙනවට. ඕකේ ඕකේ බයි. ඕකේ. බයි. ආතියල අපි එනකම් බලන් ඉන්න. ඇයි අපි හොටෙල් එක නවතින්නේ නැත්තේ? සේනක ඇයි ඔයා මේක තේරුම් ගන්න නැත්තේ? හ්ම්. දුවට බොරු ගන්නවා මගේ හොඳම යාළුවට බොරු කරනවා. තව කී දෙනෙකුට බොරු කරන්නද මෙහෙම? මම මොනවද මේ කියවන්නේ? අපි දැන් මේක කතා කරලා ඩිසයිඩ් කළා ඉවරයි සේනක. තව වෙලාවකට දෙනවා මේ ඔක්කොම දමලා දාලා මෙහෙ ඉන්න. ඇත්තමයි. ඒක ඔයාගේ හීනේ.
ඔයාගේ කැමැත්ත. එහෙමනේ. දුවට මම නැතුව බෑ. දුවට මාව ඕනේ. ඒකයි මම මෙච්චර කියන්නේ මේ. සේනක ඒ ළමයා ඔයාට ඕනවට වඩා ටච් වෙලා වැඩි. කවදා හරි දවසක මේක ළමයා මැරි කරාමත් ප්‍රශ්නයක් වෙනවා. ළමයට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න දෙන්න. අනික මම හැමදේම අරේන්ජ් කරලා තියෙන්නේ. ගෙතර වගේ හැම දෙයක්ම කම්ෆර්ටබල් විදියට. ටික කාලයයිනේ. ඊට පස්සේ මං හොස්ටල් එකකින් ඇවිල්ලා අරගන්නවා. Aren't you going to school today, huh? Papi, anakang yata oyatte kinnonal man kiyuwa inda kiyala. Duwata man nathuwa baha ne. Oh. I ever want to stop this crazy journey. සුභා මංවට මේ ගැන එක්ස්ලන් කළා. මන් දන්න මං මොන දේකිවත් තාත්ති අන්තිමට කරන්නේ අම්ම කියන දේ. Because he loves me. කවද හරි දවසක ඔයාටත් ඔයාගේමයි කියලා කෙනෙක් ලැබුණ දාට එයත්වා කියන දේ ඔය විදිහට මහයි. I don't want anyone. ඔන්න එකමත් එක කාලෙක හිටියලු වයසක ෆිෂර්මන් කෙනෙක්. එය දවසක් රොඩ් එක දාගෙන ඉන්නේ නැද්දි අවුල දෙනොත් පත්තරම් මාලි. Stop this. මම කියන්න හදන්නේ වයිෆ් කියන දේ අහලා අමාරු වෙටිච්ච හස්බන්ඩ් කෙනෙක් ගැන. සේනක ඔයාලා දිනන ඉදේ ස්ටෝරි එක හා